මිහිපිට සිදුවුණු න්‍යෂ්ටික පිපිරුම් වලට පරිබාහිරව සිදුවුණා වූ දවැන්තම පිපිරීම ඔබට මතකද? ටොන් 3000ක් වුණු ඇමෝනියම් නයිට්‍රේට් පුපුරා යාම අගෝස්තු 4 වෙනිදා බේරුට් වරාය භූමියේදී සිදුවුණා. එය ලෝකයේ දෙවැනි වනුයේ න්‍යෂ්ටික පිපිරුමකට පමණයි. 190 දිනක ජීවිතක්ෂයට පත් වුණු 6000ක් තුවාල ලැබූ බරපතලම ප්‍රහාරය බරපතලම ඛේදවාචකයේ බවට ලෙබනන් පිපිරුම පත්ව තිබුණා. කිලෝමීටර් 25ක් දක්වා වුණු දුරකට සීමාව තුලදී බරපතල ආකාරයේ දැනීම් සිදු වුණු වීදුරු කර්මාන්තය බරපතල අභියෝගයකට ලක් වුණු වීදුරු හිඟයක් රට තුල නිර්මාණය කරන තරමටම ප්‍රබල වුණු මේ පිපිරීම නිසා දුප්පත් දුගී භාවයට පත්ව සිටි ලෙබනනය තවත් කනගාටුදායක අඩියකට පත් වුණා. මේ වන විට අදාළ ප්‍රදේශයේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ගෙවුණු බ්‍රහස්පතින්දා දිනේ වන විටදී යම් සුවිශේෂී මතුවීමක් සිදු වෙනවා. ඒ මෙම සුන්බුන් අතරදී සුනකේකු විසින් යම් ආකාරයකින් ජීවි පුද්ගලයෙකු සිටින බවට සාධක සාක්ෂි ඔස්සේ සොයායාමක් සිදුව තිබුණා. ඒත් සමගම මීට අදාළ වූ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ඔඩියෝ ඩිටෙක්ෂන් ඉක්විප්මන්ට් මේ කියන විශේෂ උපකරණ භාවිත කරමින් ඇත්තටම කෙනෙකු ජීවත්ව සිටිනවාද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදු කළා. එහිදී පල්ස් 18ත් 19ත් අතර ස්පන්දනයක් පිළිබඳ තොරතුරු එහි වාර්තා වී තිබුණා. මිනිත්තුවකට හෘද ස්පන්දනය හා සමානව 18ක් 19ක් වාරක් ගැහෙන යම් ආකාරයේ දෙයක් දෝලණය වන බව යම් ආකාරයක් ස්පන්දනය වන බව එකී උපකරණවලට හසුව තිබුණා. ඒත් එක්කම ලෙබනනයේ මේ කැණීම් කටයුතු සිදු කරන ලබන ඉංජිනේරු රියාද් අල් අසාද් ප්‍රකාශ කරා 3 සීලින්ග්ස් 3 ස්ටාර් වේල්ස් ඒ අනුව මේ තිබුණු සීලින් ඒ වගේම තට්ටු සියල්ලම මේ වන විට පිළිසකර කරා. නමුත් කිසිදු ආකාරයේ සිරුරක් තවම හමු වුණේ නැහැ. රාත්‍රි වෙන විට උදෑසන වෙන විට සම්පූර්ණයෙන්ම මේ පරිශ්‍රයේ සුද්ධ කරලා අපි සූදානම් වෙනවා කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ අනුව ලෝකයේ තුලම කතාබහට ලක් වුණා මේ සුන්බුන් ඇතුලේ තවත් කෙනෙක් ජීවත් වෙනවාද අගෝස්තු 4 වෙනිදා සිට මාසයක කාලයක් කෙනෙකු ජීවත් වෙනවාද. හැබැයි සිකුරාදා උදෑසන වෙන විටත් ඔවුන්ට කිසිදු ආකාරයේ සලකුණක් හමුවන්නේ නැහැ. ඒ අනුව ඔවුන් මේත් එක්කම තවදුරටත් දෙයක් අනාවරණ කරගන්නවා. කෙනෙකු මේ සුන්බුන් අතර සිටියා නම් අනිවාර්යයෙන්ම ජීවත්ව හෝ කෝමා තත්ත්වයේ පසුවන කෙනෙක්. ඒකට හේතුව තමයි මිනිත්තුවකට 18ක් 19ක් වාර තමයි ස්පන්දනය වෙමින් පැවතුනේ. එතනින් පසු විශේෂ වුණු සේවකින් 50 දිනක් යොදවනවා. ඒ වගේම ස්වේච්ඡා සේවකින් විශේෂඥයින් චිලි වලින් සිට පැමිණි විශේෂඥයින් මේ සියලුම දෙනාම 3 දිනටත් සෙනසුරාදා දවසෙත් සම්පූර්ණයෙන්ම යලිත් කැණීම් සිදු කරනු ලබනවා. ඒ කැණීම් තුලින් යම් ආකාරයේ කෙනෙක් ජීවත් වෙනවාද යන්න පිළිබඳ වුන් තව දුරටත් විශ්වාස කරමින් අඛණ්ඩව ස්වායාම සිදු කරනු ලැබුවා. එෙහිදී වුන් thermal imaging මේ thermal imaging කියන එක ලෝක ප්‍රසිද්ධ දෙයක්. ඒ වගේම scanning equipment මේ සියලුම දේ පාවිච්චි කළා මෙහි කෙනෙකු ජීවත් වෙනවාද යන්න සුවබැඳීම සඳහා. නමුත් මේ වන විට වාර්තා වන ප්‍රවෘත්ති වන්නේ අර ස්පන්දනය වුණු වාර සංඛ්‍යාව මේ වන විට තමත් සීග්‍රයෙන් අඩු වී ඇති බවයි. එනම් 18ක් 19ක් මිනිත්තුවකට ස්පන්දනය වුණු ස්පන්දන වාර මේ වන විට 18 19 සිට 6 7 මට්ටම දක්වා අඩුවීමක් පෙන්වුම් කර ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ කෙනෙකු ජීවත්ව සිටිනවා නම් ඒ ජීවත් වන සිටින කෙනාවවත් ජීවත් වීම පැහැදිලි අභියෝගයක් බවට පත් වෙනවා. නමුත් තවමත් ඔවුන්ට ඒ ආකාරයෙන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ. Always in search operation like this, you can neither lose hope nor absolutely say there is hope. බලාපොරොත්තු සහගතවයි මේ සියලුම දේ සිදු කළේ. නමුත් එවැනි කෙනෙකු පිළිබඳ වාර්තාවක් තවම ලැබෙන්නේ නැහැ. දැන් එය 7 8 මට්ටමට ස්තන්දනේ පහළ බැස තිබෙනවා. ඒ කියන්නේ කෙනෙකු සිටියත් ජීවත් වීම පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් බවට පත්වලා තිබෙනවා. Days after the last month thus more than 20 containers of ammonium nitrate were found at the port and moved to safe location. මේ පිපුරුමට පස්සේ තවත් කන්ටේනර් 20ක් ඇමෝනියම් නයිට්‍රේට් සහිතව හම්බ වෙනවා වරාය භූමියේ තිබිලා. දැන් මේ සියලුම දේ මේ වන විට ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ ගබඩා කිරීමට මේ වන විට කටයුතු ඉදලා තිබෙනවා. On Thursday the army said it had found another 4.35 tons of the chemical compound in 4 containers near the port. මේ වරාය ආශ්‍රිත භූමියේ තවදුරටත් ටොන් 4කට ආසන්න වුණු ඇමෝනියම් නයිට්‍රේට් තිබුණා. මේවා ආරක්ෂිත විදිහට ගබඩා කරුනේ නැහැ. Total of 25 people have been detained over the explosion, most of them port or custom officials. මේ වෙද්දි
මේ පිපිරුම හා සම්බන්ධයෙන් වරාය සහ රේගුවට අදාළ නිලධාරීන් 25කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විතාමත් දැඩි විමර්ශන සිදුවෙමින් පවතිනවා. ඇයි මෙහෙම පිපිරුම් සහිත දෙයක් මේ ආකාරයෙන් කිසිදු ආකාරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් නැතිව පවත්වාගෙන ගියේ කියන ප්‍රශ්නය. කෙසේ හෝ යම් බලාපොරොත්තුවක් තිබුණා කෙනෙකු ජීවත් වෙනවා යයි ඒ නිසා තමයි සියලුම දෙනා දැඩි පරිශ්‍රමයක් දරමින් සුවායාම සිදු කළේ. නමුත් දැන් වාර්තා වන විදිහට එවැනි ආකාරයේ බලාපොරොත්තුවක් අපට තබා ගන්නට හැකියාවක් නැහැ. 190ක් මිය ගියා. ඒත් එක්කම ලක්ෂ 3කට ආසන්න පිරිසක් නිවාස අහිමි වුණු පිරිසක් බවට පත් වුණා මේ දැවැන්ත පිපිරීම නිසා. රාජ්‍යයකට පසුබසින්නට සිදු වුණා. දේශපාලනයේ පරිවර්තනය වුණා. අමාත්‍යවරුන් කැමැතිකම් වලින් බැස යන්නට සිදු වුණා. ඒ ලෙබනන් පිපිරුමත් එක්ක. තවමත් ලෙබනන් මූල්‍ය ආර්ථික අර්බුදයේ එලෙසමයි. ඩොලර් මාරු කරන්නට බෑ. කළු කඳ මිල ඉතාමත් ශීඝ්‍ර ඉහළ යාමකට ගිහින් තියෙනවා. ඒ නිසා මේ වෙද්දි ආර්ථික අර්බුදයේ ඒ වගේම පහුගිය කාලවකවානුවේ අපි දුටුවා. ඔවුන්ගේ ශීතකරණ රණවුන් පෙන්නනවා. ආහාර නැහැ. මේ නිසා ලෝකෙම දැන් මේ වෙද්දි ලෙබනන්ට උදව් කරන්න කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලාංකිකින් බොහෝ දෙනෙක්ගේ රැඳී සිටිනවා. එයත් පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔවුන්ට ඉතා ඉක්මනින් පිළිසරණක් අවශ්‍යයි. මොකද බැටුප් ගෙවීම් නැහැ. ටිකට් ගන්න ඩොලර් නැහැ. ඩොලර් මාරු කරගන්න අතිවිශාල පිරිවැයක් දරන්නට සිදුනෝ. මේ වගේ දැවැන්ත අභියෝග මැද ඔවුන් සිටින්නේ. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යයට යුතුකමක් පවතිනවා ලෙබනන් ජනතාව පිළිබඳ මීට වඩා වැඩි බරපතලීමක් සිදු කරන්න. මේ තමයි ලෙබනන් කතාව. අපට දැන් හිත හදාගන්නට සිදු වෙනවා කිසිදු කෙනෙකු මේ භූමියේ ජීවත් නොවන බව හිතා. මාසයකට ආසන්න කාලයක් පුරා ඔවුන් මේ වන විටත් සුන්බෝනිවත් කරනවා. මේ වරාය භූමිය ආශ්‍රිතව අති විශාල බලක් හැරී තිබෙනවා මේ පිපිරුමත් එක්ක. එයින්ම පැහැදිලි වෙනවා මේ පිපිරුම කොයිතරම්නම් භයානකද කියන දේ. කෙසේ හෝ ලෙබනන් වල මිනිසුන්ගේ කතාවටත් සවන් දීම සිදු කළ යුතුයි. We lost everything. මේ ඔවුන් කියන්නේ අපට සියලුම දේ අහිමි වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙද්දි තක්සේරු කර තිබෙනවා. ලක්ෂ 2ක් නිවාස හානි වෙලා තිබෙනවා. 3000ක් දැඩි ලෙස හානියට පත් වෙලා 3000කට නිවාස අහිමි වී තිබෙනවා. And many people like Ali say have not received any assistance from the government. ඒ වගේම කනගාටුමදායක කාරණේ වෙන්නේ මේ ජනතාවට රජයෙන් කිසිදු පිළිසරණක් නොමැති වීමයි. ඒ නිසා මේ ජනතාවට පිළිසරණක් දෙන්නට සමස්ත ලෝකයේ උදව් කළ යුතුයි. අප දුටුවා කුවේට්, ඉන්දියාව මේ වගේ හැම රටක්ම මේ වන විට ඉතාමත් ඉහළ වශයෙන් මැදිහත් වෙමින් ඔවුන් උදව් කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ හෝ තව දුරටත් ඇමෝනියම් නයිට්‍රේට් මේ ප්‍රදේශ තුලදී හමු වුණා. ඒ නිසා මේක මුළු ලෝකයටම හොඳ පාඩමක්. තමන්ගේ වරාය පරිශ්‍රයන් වල පවතින ආ වූ ඩේන්ජරස් කාගෝ එහෙමත් නැතිනම් අවදානම්කාරී බාණ්ඩ සියලුම දේ ඒ පරිශ්‍රයන් වලින් ඉවත් කරගන්න. තවත් ටොන් 4ක් ඇමෝනියම් නයිට්‍රේට් බේරුට් වරාය ආශ්‍රය තිබිලා හමු වුණා. මේ දෙවලුත් පුපුරා ගියා නම් බේරුට් නගරයක් ඉතිරිවන්නේ නැති තරම් කනගාටුයි.